කරන්නේ. අලුත් ස්ක්‍රීන් එක චූටි ක්‍රැක් එකක් ගියත් සමහර වෙලාවට මුළු ස්ක්‍රීන් එකම බ්‍රෝකන් වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඔයාලට වැදගත් වෙයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ වලට ගේන්නේ. ඉතින් අපිත් එක්ක සම්පූර්ණ වීඩියෝ ඉවරන කල මේ වීඩියෝ බලන්න. ඒතර ඔයාටත් මේක ගෙදර හදාගන්න මේක විතර හදාගන්නේ කොහොමද කියලා මම ඔයාලට පෙන්නන්න යනවා. ඉතින් ඔයාලා බලන්න පුළුවන් වීඩියෝ මේ මේ ටීවී එක දිහා ටීවී එකේ කිසිම විදිහකින් අපිට කිසිම දෙයක් අපිට නොටිස් වෙන්නේ නැහැ. මේකට මේ ප්‍රොටෙක්ෂන් කවර් එකක් දැම්මා කියලා. ඔක්කොටම අපි ලිවින් ඩුබයි YouTube channel එකට ඔයාලා හැම කෙනෙක්ම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයාලට මම කතා කරන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන දෙයක් විශේෂම ඔයාලට තියෙනවා. මේ මොකද පිටපස්සට තියෙන්නේ මේ අඟල් 55ක Samsung Full HD TV එකක්. ඉතින් ඔයාලා බලගන්න අඟල් 55ක් වෙනවා මේක. ඉතින් අපි දැන් මම මේ ගොඩක් ඔයාලට මේකනේ කතා කරන්න යන්නේ. විශේෂයෙන් ඔයාලගේ ගෙදර ළමයි ඉන්නවා නම් බබාලා ඉන්නවා නම් ඔයාලා කොච්චර සල්ලි දීලා මේ ටීවී එකක් ගෙනාවත් ඒක එයාලගෙන් පරිස්සම් කරගන්න අමාරු වෙනවා. ඉතින් මම ඔයාලට අද මේ වීඩියෝ එකේදී කියන්න යන්නේ අපි උදාහරණයක් විදිහට අපි වටින ෆෝන් එකක් ගත්තොත් ඒ ෆෝන් එකට අපි මොකද ඉස්සරහම කරන්නේ ස්ක්‍රීන් ප්‍රොටෙක්ටරයක් දාන එක. ඉතින් මේකෙදී ඔයාලට මම බලා ගන්න පුළුවන් මෙන්න මේක මම ප්‍රොටෙක්ෂන් එකක් මේ හදලා දෙනවා ප්‍රොටෙක්ට් කවර් එකක් හදාගෙන තියෙනවා. ඉතින් මේක හදන්න විශේෂයෙන්ම හේතුව තමයි මේ මගේ හතරවෙනි ටීවී එක පාවිච්චි කරන. ඉතින් අපේ පුතා ඉතින් එයා සෙල්ලම් කරනකොට සමහර දේවල් මේකට විසි කරනවා. එයා දන්නේ නැහැ මේක වටින ටීවී එකක් කියලා. එතකොට වෙන්නේ මේ ස්ක්‍රීන් එකේ ක්‍රැක් එකක් යනවා. ඉතින් ඔයාලට සමහරට පේන්නේ නැතුව ඇති මේකේ ප්‍රොටෙක්ෂන් කවර් එකක් තියෙනවා. ඉතින් මේක හදාගන්නේ කොහොමද කියලා අද මේ වීඩියෝ එකේදී මම ඔයාලට ඉදිරිපත් කරන්න යනවා. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න. හරි. ඉතින් ගයිස් මේකේ දැන් ඔයාලට මම පෙන්නන්න කැමති මෙතන ඔයාලා බලා ගන්න බ මේක මේ මේකට කියන්නේ ඇක්චුවලි ෂේප් කියලා. මේක ඇක්චුවලි ෂීට් එකක්. ඉස්සෙල්ලා මොකට කරන්න තියෙන්නේ ඔයාගේ ටීවී එකේ මේ තියෙන හයිට් එක මෙතන හයිට් එකයි විත් එකයි මේ පිටිපස්සට තියෙන ලෙන්ත් එකයි ගන්න ඕන. ඒක පිටිපස්සට තියෙන දිග ප්‍රමාණය ඔයා මැන ගන්න ඕන ඉස්සෙල්ලා. ඊට පස්සේ මැන ගත්තට පස්සේ මේ ඇක්චුවලි ෂීට් එක කඩේ ගන්න තියෙනවා. ඉතින් ඔයාලට මෙහෙ ඩුබයි ඉන්න කෙනෙක් නම් අපි මාවත් මේ දැනට ජීවත් වෙන ඩුබයි වල ඉතින් මම මෙහෙ දන්නවා මේක කොහෙන්ද ගන්න තියෙන්නේ කියලා. ඔයාලට ඕන නම් සමහර තැන් තියෙනවා ඔයාලට මේ විදිහට බෙන්ඩ් කරගන්න පුළුවන්. මේ බලන්න ඇවිල්ලා මේ පැත්තට ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේක මේ බෙන්ඩ් කරලා තියෙන්නේ. මේක මේ විදිහට බෙන්ඩ් කරලා තියෙන්නේ. මෙතනින් බෙන්ඩ් කරගන්න පුළුවන් ටීවී එකේ දිග පනලනුව. මෙතනත් බෙන්ඩ් කරගන්න පුළුවන් අවශ්‍ය විදිහට. ඒකල මේක පිටිපස්සේ සිදුරු දෙකක් විදලා මම ඔයාලට පෙන්නන්නම් මේක එළියට අරගෙන. ඊපස්සේ මේ සිදුරු දෙකක් විදලා ඔයාලට පුළුවන් මේ පිටිපස්සෙන් මේ දෙක කම්බියක් නැත්නම් වයර් එකක් කරා සම්බන්ධ කරගන්න. එතකොට මොකද වෙන්නේ? මේක ආයෙ ගැලවෙන්න යන්නේ නැහැ. ඉතින් මේ ගැලවෙන්නේ නැහැ. දැන් මේ දෙයක් අපේ උදාහරණයක් විදිහට මේ සෙල්ලම් බඩුවක් ගන්න සෙල්ලම් බඩුව කර මේ විසි කරත් කෙලින්ම ගිහිල්ලා වදින්නේ මේක. බලා ගන්න පුළුවන් මෙතන තමයි වදින්නේ. ඉතින් මේ ස්ක්‍රීන් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. කිසිම විදිහකින් ස්ක්‍රීන් එකට හානියක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක තමයි හොඳම ඔප්ෂන් එකක් විදිහට මම දකින්නේ. ඉතින් අපි කොච්චර සල්ලි වේදම් කරත් අපේ ටීවී එකට වැඩක් නැහැ. අපේ ටීවී එක ප්‍රොටෙක්ට් කරගන්න අමාරු නะ. විශේෂයෙන්ම පොඩි ළමයි ඉන්න දේවල් වල මේ අයින් ආයට ගොඩක් මේක වැදගත් වෙන දෙයක් වෙනවා. සමහර අය මේක දන්නේ නැහැ. ඇත්තට මමත් දැනගත්තේ නැහැ. මමත් ගොඩක් දේවල් මේ එක්ස්ප්ලෝර් කරලා බලලා තමයි මම මේක හොයාගත්තේ කොහොමද මේක කරන්න කියලා. ඉතින් මේ UAE ඉන්න කෙනෙක් නම් මට කමෙන්ට් කරන්න අපිට මේ මම ඔයාට නම්බර් එකක් දෙන්න යනවා. ඒ වගේම මම ඔයාට මේ ලොකේෂන් දාන්න යනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඩිරෙක්ට් ගිහිල්ලා මේ වැඩේ කරගන්න. නැත්නම් ඔයාලට කෙලින්ම මම සම්බන්ධ කරන්න පුළුවන්. මට පුළුවන් ඔයාලට මේක arrange කරලා සපයන්න. ඉතින් මේ ඩුබයි ඉන්න කෙනෙකුට නම් ඒක ගොඩක් වැදගත්තේ. ඩුබයි නැති කෙනෙක් නම් ඉතින් අපි ඔයාලට පුළුවන් ඔයාලගේ තියෙන ලෝකල් ස්ටෝර් එකට ගිහලා ඇක්‍රිලික් ෂීට් එකක් ගන්න පුළුවන්. මම මේක යූස් කරලා තියෙන්නේ unbreakable ෂීට් එකක්. මේක ඇක්‍රිලික් ෂීට් එකක් නෙවෙයි. ඒ හා සමාන ෂීට් එකක්. ඉතින් මේ UAE එකේ එක තියෙනවා. ඉතින් මේක වෙන්නේ 3mm size එකක් වෙන්නේ. 3mm හෝ 5mm ඔයාලට ගන්න පුළුවන්. ඒක ඔයාගේ රික්වයර්මන්ට් එක අනුව. මේක unbreakable. මේක unbreakable එකක්. ඉතින් සමහර ඇක්‍රිලික් ෂීට් එකක් නම් ප්‍රියෙන් පොඩි ෂාප් පොයින්ට් එකකින් ගැහුවොත් එහෙම ඒක පුපුරලා යන්න පුළුවන්. ඒ නිසා මේක අන්බ්‍රේකබල් එකක්. මොකද අපේ ගෙදර ඉන්න කොල්ලා ටිකක් වසයි. ඒ නිසා තමයි මම මේක අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට ඔයාලගේ රික්වයර්මන්ට් එක අනුව ඒක බලා ගන්න ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට බෙන් කර ගන්න අවශ්‍ය නැත්නම් මේ වගේ ෂීට් එක අරගෙන ඔයාලට පුළුවන් මෙතනින් ආයෙ පොඩි ඇක්‍රිලික් කැල්ටි එකක් අරගෙන අලව ගන්න. අලවගෙන මේකට බීත්‍යයට කෙලින්ම ස්ක්‍රූ කර ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔයාලට කැමති විදිහට ඔයාලට මේ දේ කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මේක එළියට අරගෙන පෙන්නන්න එක කොහොමද අපි ඉන්ස්ටෝල් කරගන්නේ කියලා.
ඇක්‍රලික් ෂීට් එක වාර බලා ගන්න පුළුවන් වෙන්නේ බාණ්ඩ වාර පේනවා කියලා හිතනවා මම මේ විදිහට මේ තියෙන්නේ ඒ ඇක්‍රලික් ෂීට් එක හරියටම කියනවා නම් මේක ග්ලාස් එකක් වගේ මේ තමයි බෙන්ඩ් එක මේ විදිහට තමයි බෙන්ඩ් කරලා හදාගෙන තියෙන්නේ ඉතින් ඔයාලට පුළුවන් බෙන්ඩ් කරගන්න නැතුව මෙහෙම මේ විදිහට මෙතනින් ඕන ස්ක්‍රූ මෙතන මේ හරිය ඔයාලට පුළුවන් මෙතන ෂීට් එක කෙලින් අරගෙන මෙතන ස්ක්‍රූ කරගන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා මේක තමයි මේ ක්‍රිලික් ග්ලාස් එක මේ හදාගත්ත ෆ්‍රේම් එක මේ ටීවී එකේ මෙෂර්මන්ට් එකට අරගෙන ඉතින් අපිට පුළුවන් මේක මේ විදිහට ප්ලේස් කරගන්න බොහොම සරලම සරලයි මේ විදිහට අපිට තියෙන මේක කියලා මේ විදිහට ප්ලේස් කරගන්න මෙන්න මේ විදිහට ඉතින් මේක හරිම ස්ට්‍රොන්ග් නේ හරි මොඩල් එක ගැප් එකක් මේ කොට අවාට ඕන විදිහට ගැප් එක හදා ගන්න පුළුවන් මෙතන කී එක මේක ඇත තියෙන ගැප් එක හදා ගන්න පුළුවන් ඔයා ගන්න තමයි මේක ඇත්තම මේකක් තියනවාද කියලා ඉතින් මම ඔය ටීවී ඔන් කරලා පෙන්නන්නම් මේ වන් හන්දෙන් ටීවී එකෙන් විදිහට ඔන් වෙනවා බලා ගන්න පුළුවන් මේ අපිට හිතා ගන්න බෑ මේකේ මේ මොනවද මේකේ කනෙක්ට් වෙලා නැත්නම් මේක මොනවද ග්ලාස් එකට ටයි කරලා තියෙනවා කියලා හිතා ගන්න අමාරුයි ඇත්තම හිතා ගන්න තමාර තරමට ඒක ලස්සනට ඇවිල්ලා තියෙනවා හැම කෙනෙකුටම ගොඩම ස්තුතියි අපි මේ වීඩියෝ එක සම්පූර්ණ බලවන. ඉතින් ඔයාලට තව ප්‍රශ්න තියෙන පුළුවන් මේ ඇක්‍රිලික් ග්ලාස් කියන්නේ මොනවද? මේක කොහෙන්ද ගන්න තියෙන්නේ? මේ thickness එක මොකද්ද වෙන්න ඕන? එක කීයක් වෙනවද විස්තර ආදාට දැනගන්න ඕන ඇති. ඉතින් මේ ඩුබායි ඉන්න කෙනෙක් නම් මේකේ comment කරන්න, ලංකාවෙ ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් comment කරලා මේ අහන්න ප්‍රශ්න අහන්න. ඉතින් මම මේ හැම ප්‍රශ්නකටම comment එකකටම උත්තර දෙනවා. ඉතින් ඔයාලා බලන්න ඉතින් අපි පුළුවන් විදිහට ඒ details ඔයාලට දෙන්න. ඔයාලටත් පුළුවන් මේ වගේ ඔයාලගේ ටීවී එකට මේ වගේ ග්ලාස් එකක් නැත්නම් මේ ප්‍රොටෙක්ටර් එකක් ඔයාලට හදා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ අපේ අලුත් channel එකක් තියෙන. ඉතින් අපි ඔයාලගේ support එක බලාපොරොත්තු වෙනවා. මේ වගේ අලුත් දේවල් ඔයාලට තව තව දේවල් දැනගන්න ඕන නම් අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න, තව යාළුවන්ට බලන්න share කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ළඟදීම අලුත් video එකක් එක මේ වගේ ඔයාලට ගොඩක් වටින අලුත් video එකක් එක අපි නැවතත් හමු වෙමු. එහෙනම් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.